රයිට් ඉතින් ඔන්න රබලගේ channel එකට ඔයගොල්ලන්ගේ නතස්පී ගන්නවා. ඉතින් අද ගොඩක් සුභාරංචියක් තියෙනවා. අද අවුරුද්දකට ඉස්සෙල්ලා තමයි අපේ first video එක අපි upload කරේ. ඉතින් මේ channel එක පටන් ගන්න දැන් අවුරුද්දක් වෙනවා. ඉතින් අපි සැහැණ දුර ඇවිල්ලා තියෙනවා. අපි හිතුවට වඩා ලොකු තැනකට අපි ඇවිල්ලා තියෙනවා. තව අනිවාර්යෙන්ම ඉස්සරහට ගොඩක් දේවල් තියෙනවා කරන්න. ගොඩක් achievements තියෙනවා අපිත් ගන්න කැමති. 1000 subscribers ගැව්වා Facebook එකේ 4000ක් ගැව්වා. ඉතින් ඒ වගේ ඉස්සරහටත් අපිට සපෝට් එක දෙන්න කියලා අපි ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. ඉතින් අද අපි පොඩි ස්පෙෂල් දෙයක් කරන්න යනවා. අපි ඉතින් බැලුවා දැන් මේ අවුරුද්දක් ගත වුණ එකේ ආයෙත් මුලින් අප්ලෝඩ් කරපු අපේ පාර වීඩියෝ ටයිම් ට්‍රැවල් කරලා මම පස්සට ගිහිල්ලා අපිට කට්ටිය ප්‍රතිචාර දක්වපු විදිය, අපේ වීඩියෝ වල හිටපු විදිය. ඔව්, ඒ කියන්නේ දැන් අපි පටන් ගත්ත ගමන්ම ගොඩක් කට්ටිය එක එක දේවල් කියන්න පටන් ගත්තා. මේ අයියෝ මුන් කවුද මේ ඒවා කිය කිය. ඒ බැනපු කට්ටියට මුලින්ම කියන්න ඕන thank you බැන්නට. ඒ බැන්න හින්දා තමයි අපි ඉස්සරහට තව ගේම් දෙන්නේ. ඔව්. අනිත් කටේ හොඳ කිව්ව කට්ටියටත් බොහොම ස්තුතියි. මේ එයාලා තමයි අපේ මොටිවේෂන් එක. අනිවාර්යෙන්. ඔව්, ඉතින් අපේ ෆස්ට් වීඩියෝ එක Avengers Infinity War movie review එක. ඉතින් මේකත් අපි සෑහෙන ආසාවෙන් තමයි මේක කරන්න පටන් ගත්තේ. අපිට ඕන වෙලා තිබ්බා මේ Avengers film එක පටන් ගන්න. මොකද අපිට හිතුන විදිහට මේක film of the year වගේ තමයි අපි හිතුවේ. මේක තමයි වීඩියෝ එක. ඔන්න බලන්න පේනවද කට්ටිය? මමයි ඔයයි ඉන්නවා. අවුරුද්ද කොණ්ඩේ ඉලා ග්‍රීන් ස්ක්‍රීන් එකත් තාම හරියට සෙට්ලා නැහැ. සෙට්ලා නැහැ. හරි දැන් බලමු අපි කමෙන්ට්. දැන් YouTube එකේ ලොකු කමෙන්ට් ප්‍රමාණයක් තිබ්බේ නැහැ. හැබැයි අපි දන්න කියන එක්කෙනෙක් ඉන්නවා. නායන සිසිල්. ඉතින් නායන සිසිල් ෆස්ට් වීඩියෝ එකේ ඉඳන්ම අපිට සපෝට් එකක් දීලා තිනවා. ඉතින් ගොඩක් thank you නායනට. ඔන්නේ නම් අපි යනවා Facebook පැත්තට. ඔන්න දැන් තමයි බැලුන් ටික පටන් ගන්න දැන් තමයි. මොකද අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ Facebook එකෙන් upload, ඒ කියන්නේ Facebook එකෙන් YouTube එකේ දෙකම අපි upload කරන්න පටන් ගත්තා. මොකද අපි ඉතින් කල්පනා කරන්නේ පොඩ්ඩක් reach එක හදාගන්න ඕනේ කියලා කල්පනා කරා. ඊට පස්සේ අපි shape එකේ YouTube එකේ තමයි completely upload කරේ. ඔන්න ඉතින් මේ වීඩියෝ එකම තියෙනවා දැන් Facebook එකේ. සාමාන්‍යයෙන් පළවෙනි වීඩියෝ එකට අවශ්‍ය විදිහට ඉතින් අපි කරපු ගියපු දේවල් අපේ කට්ටිය බලපු විදිහට ඉතින් අපිට කමෙන්ට්ස් වී ෂෙයාර්ස් වීම තියෙනවා නේ. මේ තියෙන කමෙන්ට්ස් වල පේනවා ඇති මේ අවස්ථාවේ මෙතන තියෙනවා කමෙන්ට්ස් ටික. එහෙනම් මේ තියෙන උඹලා දෙන්න කවුද කියපන්කො මේක රේට් කරන්න. ඇත්ත තමයි මේ අපි දෙන්න කවුරුත් මේ රේට් කරන්න. රේට් කරන කවුරුත් නෙමෙයි. මේ අපි ඉතින් ඒකට 12 දෙනෙක් ඔව් ලයික් කරලා දෙනවා. ඒක ලාෆි මොජෙත් දාලා දෙනවා. අපිත් ලාෆි මොජෙත් දාලා දෙනවා. හරිද? මේ ඉතින් ඔය ඇත්ත තමයි. මේ අපි කවුරුවත් නෙමෙයි ඉතින් මේ රේට් කරන්න. අපි ඉතින් මේ මෙහෙම අපිව දැනගන්න එන්නේ නේ. ඔව් ඒක තමයි. ඒක දැන් අපි මේ එක්ස්පර්ට් ලවත් කවුරුද අපි ෆිල්ම් බලන්න ගොඩක් කැමති කට්ටිය. ඉතින් ඒකෙන් තමයි මේ පටන් ගත්තේ. ඔන්න ඉතින් තියෙන සුපර්මෑන් 1 වගේ ෆිල්ම් එකක්වත් හදාගන්න බැරි රටක ඉඳන් ෆිල්ම් රේට් කරන්න යන්න එපා. මොකද ඊටසි කියලා තින්නේ බූරුව මොන හලෝ මචං, මේ අර උඹ අර කැඩිච්ච සුදු වෑන්නයක් තිබ්බනේ. ඔව් මට දවසකට විතර දෙන්න පුළුවන්. එලගිරි වචන. නෙගටිව් කිව්වම ඔක්කොම ආන්සර් දීලා තියෙන රූසෝ බ්‍රදර්ස්ලා. හල්ක්ගේ සීන් එකත් එහෙම වෙලා තියෙන්නේ මොකද කියලා ආන්සර් දුන්නා. පොඩ්ඩක් ඒව ගැන දැනුවත් වෙලා රිවියු එකක් දෙන්න. මේවයි. අපි ඔයගන දණන් හිටියනේ. අපි ගොඩක් කල් ඉඳන් ඔක දණන් හිටියා. මොකද මේ ෆිල්ම් එක ආපු ගාන නෙමෙයි අපි මේක රිවියු කරේ. ඉතින් දැන් මේ අපි මේ ෆිල්ම් එක රිවියු කරේ. නැත්තම් මේ රූසෝ බ්‍රදර්ස් කිව්ව දේවල් එහෙම නෙමෙයි. කියන්න නේ. ඒගොල්ලන්ට අනිවාර්යෙන් හේතු තියෙනවා අනිවාර්යෙන්ම. ඒගොල්ලන්ට අපි ෆිල්ම් එකක් තමයි මේක රිවියු කරන්නේ. නෑ මෙහෙම ගොඩක් කට්ටිය දන්නේ නැහැ ෆිල්ම් එකක් දැන්. සාමාන්‍ය ෆිල්ම් එකක ඩොකියුමන්ටරි එකක් කරනවා නම් තමයි රූසෝ බ්‍රදර්ස් මෙහෙම කිව්වා මෙහෙම කිව්වා කියලා අපිට කියන්න පුළුවන්. ඒත් අපි ෆිල්ම් එකනේ රිවියු කරන්නේ මෙතන. අනිවාර්යෙන්. එතකොට රූප ප්‍රදර්ශන බඩේ අමාරුවක් ඇතුණොත් අපිට අඩාල නැහැ අතරෝ. තිසර හෙට්ටිය ආරච්චි කියලා තියෙනවා what kind of fuck is this කියලා. මොකද්ද හොසිට් කේ? fuck කියන වචන මේ මොංගර පස්සේ දෙන්න. ගොමද? ගොම වගේ එකක්. පොඩ්ඩක් වෙනස් ඒක. ඉච්චර දිනනකොට ඕරිජින් කියලා. යකෝ ගොම කියලා දහන. ඔන්න ඉතින් ඇන්ඩි ඩී පෙරර කියලා තියෙනවා අපි ගෝතය සෙට් එකටලු ගොබ්බේ සෙට් එකටලු. ආ ඉතින් හොඳ හඳයි අතරම අපි හොඳ කම්ප්ලිමන්ට් එකක් ඒක නේ අතරම කිව්වත් එහෙම. ඒ වචන වල මේ
ඇත්තම ඇත්තම කතාවත ගීක්ස් ගොබ්බෝ දැන් ඔකටත් කවුරු මගේ වෙල්ල හරි කරන්න බල තාය කියලා දිනවා ගොන් ආතල් එකක් නේ බං නෑ දෙන්නේ මු කවුද මුන් දෙන්න කවුද මුන් දෙන්න මගේ නම තරිඳු සෑ මගේ නම ඇන්ඩ්‍රු මේ ඉන්නේ ගෞරි ශංක දෙවෙනි වීඩියෝ එක තමයි අපි වැඩ වෙන්නේ පොඩ්ඩක් නේ අපි රිවිව් කරන්නේ Mission Impossible Fallout ඔයාල VFX එක ඉතින් මොකද්ද නම ප්‍රෝග්‍රෑම් එකේ ඒ දවසල පටන් ගත්ත කාලේ නම් අපිට වරදිනවා වරදිනවා හොඳට මොකද බල්ප් එකක් පච්චන්නේ උඩ මතකද මේක ජනවාරි මාසේ ආපු ලංකාවේ ලොකු ෆිල්ම් එකක් ගින්නෙන් උපන් සීතල අපි රිවිව් කරා. ඉතින් මේකේ වීඩියෝගේ පටන් ගැම්ම ගැන ගොඩක් කට්ටියට එක එක දේවල් කියන්න ඕනමක් තිබිලා තිබ්බා. දේශපාලනික වශයෙන් රටට ආදරය කරන මිනිස්සු. ඔව් අනිවාර්යම රටට ආදරය කරන මිනිස්සු මේ ඉතින් බලමු කමෙන්ට් පටන් ගැම්ම නම් මං උඹලට අම්මා අප්පා මතක් වෙන්න අමතන්න ඇදුවේ ටිකක් වෙලා බලද්දී තේරුම් ගන්න පුළුවන් වුණා නැතිනම් උඹලගේ අම්මා අප්පට කිබුහුම් යන්න තිබුණා කිබුහුම් ඉතින් මේ මුල් ටික ගැන මුල් ඉන්ට්‍රෝ එක ගැන ගොඩක් කට්ටිය එක එක දේවල් කියලා තිබ්බා ඇත්තරම මේ අපි අපේ ගෝල් එක හරි ගියා නේද ඇත්තරම අපි ඉතින් ඇත්තරම ගත්තොත් ඉතින් YouTube එකේ ගොඩක් කට්ටිය බලන ගොබ්බ ගොන් දේවල් ඒක තමයි මේ ඉතින් මෙහෙමයි දැන් ගොඩක් කට්ටියගේ ඔපිනියන් එක ගැන මේ හිතා ගන්න පුළුවන් වීඩියෝ එකේ මුල බලලා ඊට පස්සේ කෙලින්ම හිතා හදා ගන්නවා වීඩියෝ එක ගැන එහෙම නෙමෙයි අපි අපිට ඕන උනේ මේ හොඳ දෙයක් කියන්නේ මේ ෆිල්ම් එක මොකද මේ ෆිල්ම් එක ගොඩක් හොඳයි පුතේ ගොඩක් කට්ටිය අර කරන්නේ මේ පොතේ පිට කවරේ ඔව් කියවලා ඊට පස්සේ මැද බලන්නේ නැතුව පොතේ අග බලනවා ඉතින් අර ඒකේ ප්‍රශ්නේ තියෙනවා පුතේ උඹලා hinaana කතා කරනවා අපි මැරෙවෙන උපදිනවා ආවා ලෝකය උක් වටිනා මිනිසන් නැති ම ගැන මොනවද මේ කියන්නේ මේකම මේ වීඩියෝ එක නම් ගොඩාක් හොඳ හොඳ කමෙන්ට්ස් එකක් තියෙනවා ඉතින් උඹලන්ට කියවන්න ඕන නම් ගිහිල්ලා කියවන්න මොකද අපිට මේ channel එකේ මේ වචන ගැන මෙහෙම ගොබ්බයි මේ channel එකේ කියවන්න අමාරු වචන ගොඩක් තියෙනවා මේකේ මේ චිත්‍ර පටියට තොපි ඔහම විහිළු කරන්නේ තොපි පට්ට මෝඩයෝ ගූ කොල්ලෝ දැක්කනේ පළවෙනි කෑල්ල විතරක් බලලා කමෙන්ට් කරන කට්ටිය ඔම තමයි කියන්නේ ගූ කොල්ලලු අපිට මොන ටීක් මේ ඊයා ලංකාව ඕකේ මේ කවුද මේ නමක් නැන්නේ නම්බර දෙකක් තියෙන්නේ මට මේ හොඳ කමෙන්ට්ස් තියෙනවාද මේ ආස්සේ හොඳ අපි කරන වැඩේ හොඳයි අපි කරන වැඩේ ඉස්සරහට කරගෙන යන්න එම කියන ගොඩක් කට්ටිය හිටියා ඒගොල්ලන්ගේ කමෙන්ට්ස් තමයි ගොඩක් ඇත්තනම තිබ්බේ අනිත් අයගේ ඔක්කොම ඒවා නිකන් යටපත් වෙලා යනවා ඒගොල්ලන්ගේ හොඳ කමෙන්ට්ස් ටික ඉඳන් ඉතින් ගොඩක් තැන්කියු අපිට හොඳ කිව්ව කට්ටියට සහ ක්‍රිටිසයිස් කරපු කට්ටියට තැන්කියු ඕනම දෙයක් අර පොඩක් පත්තු කරන්න ඕනනේ පත්තු කරලා තමයි ඉතින් අපි පොඩක් පත්තු කරා ඉතින් අපි කොයි වෙලාවකත් වැරදි දෙයක් කරන්න කොයි වෙලාවකත් හිතුවේ නැහැ يعني මේ ට්‍රයි කරේ පොඩ්ඩක් නිකන් හැබැයි මේ රිවියු එක කොහොම හරි බලන්න ඕනේ එක්කනා බලවන්නේ ඒක තමයි කියන්නේ සහ ඒකෙනත් එක්ක අපිට සාකච්ඡාවකටත් යන්න හම්බුනා එතකොට එතෙන්දිත් එයා කිව්වේ ඔයාලේ මුලින් කරපු දේ අනුව තමයි වීඩියෝ එක හිට්ුනේ නේ කියලා ඉතින් ඉතින් ඔහොමම සෑහෙන වීඩියෝස් එලීට් වෙන්න පටන් ගත්තා ඊට පස්සේ අපිට ස්කෝප් සිනමාස් එකෙන් හොඳ ඔපෝචුනිටිස් එකක් ලැබුණා ප්‍රීමියර්ස් වලට යන්න ඊට පස්සේ අපි ඒෂාන් අයත් එක්ක අපේ ෆස්ට් වීඩියෝ එක කරා මණිකර්ණිකා රිවියු එකක් කරා ඊට පස්සේ මතක් කරනවා TNL රේඩියෝ අනිවාර්යයෙන් TNL රේඩියෝ ඉස් හයිලන් එන්ටර්ටේන්මන්ට් එකත් අපිට ගොඩක් උදව් කරලා තිනවා ඉතින් අපිට පොඩි දෙයක් අමතු වුණානේ දැන් ශංකර්ගේ ෆස්ට් වීඩියෝ එක සංජු ඉතින් පටන් ගන්න මාස එකමාරක් විතර දෙකක් විතර ගියන් පස්සේ තමයි මිස්ටර් ශංකර් අපේ රිවියුස් වලට මේ එන්න පටන් ගත්තේ මේ ඒකත් මීට තමයි ආවේ නේ අපි අපි ආව ප්‍රැක්ටිස් කරවා කරලා හොඳට ගුලන් ගහලා කුඹල අතෑරියා දැන් බලන්න ඉන්න තැන නේද දැන් කඩනවා නැහැ ඔව් මේ
ඉතින් එයාව ගාල්ලෙත් එක්කන් ගියා අපි. ගාල් දැකලා නැහැ. ඊට පස්සේ ඉතින් අවුරුද්දට හදුවා තව වීඩියෝ එක. ඒකත් හොඳට රීච් වුණා අපිට හිතුවටර එක ගියා. ඉතින් මේකෙත් ඇතර මොකොත් නොකර. ඔව් ලොකු දෙයක් කරේ නැහැ. මේක හොඳ හොඳ රිවියුස් එකක් තියෙනවා. පට්ට පට්ට. සාමේ සතුරු පිරි සපිරි බත බුලතින් සංසාර කියලා පටන් අරන් තියෙනවා අවුරුදු 20ක. දැන් අපි ටික ටික අපි ටික ටික මූවි රිවිව්ස් වලින් පොඩ්ඩක් තව ඈත්ලා නැතුව මූවි රිවිව්ස් වලට අමතරව තව එක එක දේවල් කරන්න පටන් ගත්තා. ඉන්ටර්විව්ස් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ගේම් ෂෝ එකක් කරන්න පටන් ගත්තා. ට්‍රයි නොට් ටු ලාෆ් දෙක තුනක් කරා. ඉස්සරහට කරන්න ප්ලෑන්ස් තියෙනවා නිසා වොච් ලිස්ට් පටන් ගත්තා. ඒ වගේ සෑහෙන ගොඩක් දේවල් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ කරපු හොඳම එක තමයි මියුසික් වීඩියෝ එක. ඔව් මියුසික් වීඩියෝ එකත් කරා දැන් මාසයක් එකමාරකට කලින්. ඊට පස්සේ අලුත් ටීම් මෙම්බර් කෙනෙක් ආවා විහාරා. විහාරා විල්ලා රිවිව්ස් දෙක තුනක් කරා. ඊට පස්සේ අපිට ධනුෂ්ක ගුණතිලකව ඉන්ටර්වියු කරන්න හම්බුණා. ඊට පස්සේ අපි අපේ ෂෝට් ෆිල්ම් එක කරා. විහාර නැත්තේ කියලා අහනවා. විහාර ටිකක් බිසි. හැබැයි අපි කැමති විහාරත් එක්ක තව රිවිස් එකක් කරන්න. අපි අනිවාර්යෙන් විහාරත් එක්ක තව වීඩියෝස් කරනවා. ඊට පස්සේ යක්කම්මා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ එකෙක් බැන්දා. ඊට පස්සේ අපි මියුසික් වීඩියෝ එකක් කරා. ඊට පස්සේ 1000 ගැව්වා. ඊට පස්සේ ඔමම දැන් අපි පොඩ්ඩක් ස්කිට්ස් පැත්තත් එනවා නේද? එනවා චුට්ට චුට්ට එනවා. අපි ඉස්සරහ පොඩ්ඩ පොඩි ඒවා කරා. අර ඉස්කෝලේ වගේ ඒවා. ඔව් ඉස්කෝලේ. ඊට පස්සේ ෆවුන්ඩේෂන් අවුරුදු එකක් කරා. දැන් ෆවුන්ඩේෂන් එකයි. ඊට පස්සේ දැන් අපි වෙනම කෑල්ලක් පටන් ගන්න යන්නේ ස්කිට්ස් වලට. ඊට පස්සේ ඔමම ඇවිල්ලා ඊට පස්සේ එනවා මනු. මනු ඇවිල්ලා කරනවා වීඩියෝ එකක් අපිත් එක්ක ෆස්ට් රිවිව් එක. දැන් එයා ඉන්න කැමරක. දැන් එයා ඉන්න කැමරක ඊට පස්සේ අලෝ මනු. මේ ඉතින් ඉස්සරහට තව ටීම් මෙම්බර්ස් ලා ඉන්නවා. බොච් ටෙස්ට් එකෙන් කසුන් කියලා එක්කෙනෙක් ඉන්නවා. ඉස්සරහට යත් ඇයි තව කොමත් ටීම් මෙම්බර්ස්ලා අනිවාර්යම අලුත් කට්ටිය එයි. අලුත් කට්ටියෙන් ඉන්නවා. අලුත් ප්‍රෝග්‍රෑම්ස් දෙකක් විතර එන්න තියෙනවා. ඉතින් කන්ටෙන්ට් එනවා. ඉතින් මේ එනවුරුද්දටත් අපි මේ වගේ ගොඩක් දේවල් කරන්න තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ. ශංකර්ස් මොනවා තියෙනවද? ඇඩිෂන් එකක් තියෙනවද මොනවාරි දාන්න? Subscribe කරන්න. ඇත්තමයි. ඉතින් අර මේ අපි නම් ඉතින් අර ගණන් ගන්න නැහැ බණිනේව නම්. ඉතින් මේ දේවල් වලට වඩා අපි කැමති අපි හදා ගන්න පුළුවන් දේවල් තියෙනවා. මොකද කවුරු බැන්නත් කවුරු මොනවාගත් අපි මේක නවත්තන්නේ නැහැ. ගොඩක් දැන් නයන සිසිල් වගේ ෆෑන්ස් ඔක්කොම එකට රික්වෙස්ට් කරනවා හැමදාම මේ. ඔව් අපි මතක් කරගන්න ඕනේ රිමේක් කරන්න කියලා. එතකොට ඒගොල්ලෝ කියන එකට අපි ඒකත් අනිවාර්යම කරනවා. ඒකට මෙහෙම ගොඩක් දෙනෙක් කිව්වනම් හොඳයි. ඔව් අපි කියන්නත් ඕන. මොකද අපේ මේ ලොง ටර්ම් කියන්නේ ගොඩක් අපිත් එක්ක හිටපු මේ එක්කෙනෙක් තමයි නයන සිසිල්. එතකොට ස්කෑක්‍රෝ ෂැඩෝ ෆයිටර් ඕගොල්ලන් රික්වෙස්ට් කරන මූවිස් අපි ට්‍රයි කරන හැමතිස්සෙම බලන්න. ඉතින් ටයිම් එකත් එක්ක ෂෙඩියුල් එක පොඩ්ඩක් සමහර වෙලාවට ඩිලේ වෙනවා. හැබැයි අපි හැමතිස්සෙම ට්‍රයි කරන අලුත් ෆිල්ම්ස් එන අලුත් ෆිල්ම්ස් ගොඩක් රිවිව් කරලා ඕගොල්ලන්ට අපේ රිවිව් එක දෙන්න. ඉතින් තැන්ක් යූ. එච්චර තමයි කියන දේ. ගොඩක් තැන්ක් යූ මේ අවුරුද්දට අපිට සපෝට් කරාට. ඉතින් මේ තාම චූටි බබෙක් අවුරුද්දක චූටි බබෙක් අඩන බබෙක් කියන්නේ. ඉතින් යාව ලොකු කරගෙන අපි යන්නේ කට්ටිය පාතල් බෝටියක්ද අපි ගින්නේ නැහැ.